අබුඩාබියේ පැවැත්වෙන T20 තරගාවලිය මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. අපි ක්‍රීඩකයන් දෙන්නෙම සෙල්ලම් කරන්නේ නොදන් වෝරියර්ස් කණ්ඩායමට. තරගාවලිය මුලින් වෝරියර්ස් කණ්ඩායම සෙල්ලම් කළ තරගයේ පැවැතුනේ මරාතා ඇරමියන්ස් කණ්ඩායමත් එක්ක. මේ තරගයේදී වෝරියර්ස් කණ්ඩායමට ලැබුණි කඩලු පහක පරාජයක්. ඒ තරගයේදී වෝරියර්ස් කණ්ඩායම නියෝජනය කළ මහේස් තීක්ෂණ පන්දු ආර දෙකේදී ලකුණු 32ක් දීලා තමයි කඩුල්ලක් දවාගන්නේ. වෝරියර්ස් කණ්ඩායම මුහුණ දුන්නු දෙවැනි තරගයේදී තීක්ෂණට අවස්ථාව ලැබුණේ නැහැ. ඒතෙන් ලැබුණේ දනංචි ලක්ෂාන්ට. ලක්ෂාන්ගේ මංගල T10 තරගයේ වුණු මේ තරගයේදී හොඳින් පන්දු යවන්න ලක්ෂාන් සමත් වෙනවා. තරගයේ මුලින් පන්දු පහරදුන් වෝරියර්ස් කණ්ඩායම පන්දු ආර 10 ලකුණු 137ක් ලබා ගන්න සමත් වෙනවා. වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක නිකලස් පූරන් ලකුණු 54ක් පන්දු 21ක දී ලබා ගන්න සමත් වෙනවා. අවසානයේ ලකුණු 137කට අරගෙන ගිය රොවාන් ෆාවෙල්, ෆාබ්‍රියන් ඇලන් දෙන්නා අවසානයේ එල්ල කරන ප්‍රහාරය එක්ක තරගයේ තීරණයට ලොකු බලපෑමක් කරන්න සමත් වෙනවා. ඒ තරගයේ ලකුණු 138 කිලක් යහඹා යන දෙල්ලි බුල්ස් කණ්ඩායම ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 105ක් විතරයි. බුල්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ප්‍රතිකරුව බවට පත් වෙන්නේ රවි බොපාරා. බොපාරා ලකුණු 36ක් ලබා ගන්න සමත් වෙනවා. බොපාරා හොඳින් ඉනිම ගොඩනගමින් නිද්දී ඒ කඩුල්ල දවා ගන්න සමත්ුනේ දනංජය ලක්ෂාන්. එල්පීල් තරගාවලිය වැඩපෙන්නපු ලක්ෂාන් තමට ලැබුණු පන්දු ආර දෙකේදී ලබා දුන්නේ ලකුණු 23ක් විතරයි. මේ තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ වෙන් ෆානෙල් කඩුලු 30ක් දවා ගන්න සමත් වීමත් කැපිපෙන්න සිද්ධියක් වුණා. දනංජයගේ පන්දු විවිධත්වයක ප්‍රතිකරුවන්ට ලොකු පහර එල්ල කරන්න අසමත් වෙන විදිය තමයි අපිට දකින්න තිබුණේ. තරගාවලියේ ඉස්සරහ තරගවලත් අපිට දනංජයගේ දක්ෂතා දකින්න පුළුවන් වෙයි කියන ඉඟිය පළවෙනි තරගයේදීම දකින්න ලැබීම නම් ගොඩක් වැදගත්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.